බැංකොක් නුවර බෝම්බ පිපිරි මාලාවක් මෙන්න සම්පූර්ණ විස්තරය. තායිලන්තයේ බැංකොක් නුවර ස්ථාන 6ක බෝම්බ පිපිරි මාලාවක් සිදු වී තිබෙනවා. රජයේ කාර්යාලයක් අසල එක් බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර නගරයේ විවිධ ස්ථානවල සෙසු පිපිරීම් සිදු වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ගිනිකොනදිග ආසියානු රටවල විදේශ අමාත්‍යවරුන්ගේ කලාපීය සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර මෙම පිපිරීම් සිදුවීම විශේෂත්වයක්. මෙම පිපිරීම් මාලාවෙන් බඩපතල හානි සිදුවී නොමැති අතර පුද්ගලයන් සිව් දෙනෙකු පමණක් සුළුතුවාල් ලබා ඇති බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටිනවා. මේ අතරම යේමනයේ ඒඩන් නගරයේ සිදු බෝම ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 10කට අධික පිරිසක් තුවාල් ලබා ඇති අතර ඒඩන් නගරයේ පොලිස් ස්ථාන ඉදිරිපිටදී බෝම්බ පිරවූ මෝටර් රථයක් පුපුරවා හැර තිබෙනවා. ඒ පොලිස් නිලධාරීන් සඳහා උදෑසන රැස්වීම පැවැත්වෙන අතරතුරයි. මෙම ප්‍රහාරයෙන් තුවාල් ලැබුවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර මොවුන්ගෙන් කිහිප දෙනෙක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව විදේශ මාධ්‍ය සඳහන් කරනවා. මෙම පිපිරීමෙන් විශාල දේපළ හානියක් සිදු වී ඇති බවද එම වාර්තා සඳහන් කර තිබෙනවා. මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් විසින් බාරගෙන නැත. මීට පෙර යේමනයේ ප්‍රහාර සිදුකර තිබුණේ ඉස්ලාමීය ශස්ත්‍රවාදී කණ්ඩායමක් වන අල්කයිඩා සංවිධානයයි. නවතම අපරාධ රහස් පරීක්ෂක කතා සහ ගොසිප් ඇතුළු රටේ ලෝකයේ සිදුවන සියලුම දේවල් දාපු ගමන් දැනගන්න. දැන් අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණත් ඔබන්න. ඒ වගේම මේ වීඩියෝ එක අනිත් යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.